ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සෑමදා අලුත් වන නොකියා. Sri Lanka's choice. Presidential election 2019. වාමාංශික දේශපාලන නියෝජිත සමුළුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. සමුළුව පවත්වනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින්. සමුළුවට සහභාගී වූ නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් සමාජවාදී ගමන එහෙමම නෑ. බොරුව. ඒ නිසා බොරු කතන්දර කියන්නේ. මේක මේ වාසුදේවට අමතක වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුරදිසා නායකට. එයා හොඳටම දන්නවා මේ ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකයන්ගෙන්. ඒ වාමාංශිකයෝ කියන්නේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ අය තමයි මෙයාට ඡන්ද දෙන්නේ. ඒතර මේ ඡන්දය කඩන්නේ ගෝඨාභයලාගෙන් නෙවෙයි. ගෝඨාභයලාට විරුද්ධව ඉන්න වාමාංශික ඡන්ද ව්‍යාපාරේ ඉන්න අයගෙන් කොටසක් කඩා ගන්නවා. මොකටද? සමාජවාදය ගොනු කරන්න. අනුර දිසානායකලා කරන වැඩේ පාවා දීමක්. ඒගොල්ලෝ බොරු වාමාංශික මූණක් පෙන්වුවත් මෙතනදි කරන්නේ දැවැන්ත පාවා දීමක්. ඒගොල්ලෝ කරන්නේ දේශපාලන මහගෙදරකට ආවයි කියන එක තමයි මට හැඟෙන්නේ. රටක් හැටියට අපිට ධනයක් අවශ්‍යයි. රටක් හැටියට අපිට ජාතික ආදායමක් අවශ්‍යයි. ඒ ජාතික ආදායම ධනය නිපදවීමේ මුළු ලෝම පිළිගත් සාර්ථකම ක්‍රමවේදය වෙළඳ පොත ආර්ථික බලවේග. අනිවාර්යෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ක්‍රමවේදය මං අනුගමනය කරනවා. එතකොට මම විශ්වාස කරන්නේ මෙන්න මේ මූලික න්‍යායන් අනුගමනය කරමින් මම හැම විටම කටයුතු කරන්නේ මේ රටේ ජනතා කේන්ද්‍රී, පොදු ජනතාව කේන්ද්‍රී ආර්ථික සමාජ වැඩපිළිවෙලක් රටේ දියත් කරන්න. ඒ වගේම මම මේ කතා කරේ ආර්ථික පැත්ත. ෆැසිස්ට්වාදයේ ඒකාධිපතිත්වය, ආඥාදායකත්වය කිස ඔසවනවා නම් මම තරයේම ප්‍රකාශ කර සිටිනවා. සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග බලමුළු ගන්වලා අපි මේ ෆැසිස්ට්වාදය පරාජය කරන්නට අදිෂ්ඨානය කරන්නට.